යාලා තාමත් කුවේට් අපි චැනල්ල සුපක්‍රයි් කල නැත්තං මේ දම්මයි සුපක්‍රයිප් කල්ල ෙල්ලයි කරන්නක ලික් ුවට රාජේ එලි හනේ වැඩකිරීම තහනම්ම තිබියදීත් එය කඩකිරීම් එකසිිය අසූ අටක් වාර්තාවන බව කුවට් මහජනකම්කරු අමාත්‍යංශය පවසයි. අවද තහනම උල්ලංගනය කරන සමාගම්වලට එරෙහි නීතිමය පියවරහා දඩ මුදල් නියම කරන බවත් එහි සඳහා මීළඟට අවධානය කුවට්‍රරාජේ රියදුරන් සම්බන්ධ නවත්තම තොරතුරක් සම්බන්ධයෙන් ඔබ දන්නවා පසුගිය දින කීපය පුරාවටම රියදුරන්ට නම් එතරම් හොඳ කාලයක් නෙමේ කුවේට්‍රරාජය මක් නිසාද කිවොත් පහුගේ දින කීපය පුරාවටම ඕන් නව නීතිගෙන ආව එදි විශේෂමකාරණය ඕනේ සයිලන්සර් එමත් නැත් නම් අධික ශබ්දය සහිත වාහන පදවන කෙනෙක් සිට නම් කුවවෙටරාජ්‍ය එ අනිත් අයට කරන්න හිරිහරයක් සේ සලකා කුවට් අධිකරණය විසින් තීරණය කරා දවස් දහයක සෙරණඩුවමක් ලබා දෙන්න ඉතින් අපි ඒ ගැන ඊෙදිනේදී වාර්තා කරා ඔබට අදදින පා ර්තා කරන්න යන්නේ එවැනිම ව තවත් සුවිශේෂී තීරණ කීපයක් කුවට රජය විසින් ගත්තු මේක නම් යතුරුපැදි භාවිතා කරන අපගේ යදරු හත්තුරුන් වෙත්ත කරන නිමේදනයක් යතුරු පැදි භාවිතාකර බාන්්ඩ බෙදා හැරීමේදී. අධිවේගේ මාර්ග භාවිතා කිරීම සපුරා තහනම් කර ඒ වෙනුවට අභ්‍යන්තර මාර්ග පමණක්, භාවිතා කිරීමට ඉඩසල්සනතීරණයක් නිකුත් කිරීමට ප්‍රථවාහන දෙපාර්තුමේන්තුව සූදානම් වේ. මේ පියවරට පදනම් වී ඇත්තේ අධිවේගේි මාර්ගවල දකුණු මං තීරයේදී යතුරු පැදිකරුවන් නිසා සිදුවන අනතුරු ඉතා වැඩිවීම හේතුවෙන. ඉදිරියේදී තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පස්සුව බෙදාහැරීමේ අතුරු පැදි සඳහා නවරෙගුලාසිනිකුත් කිරීමට නිලධාරීන් සැලසුම් කරන බවත් එහිදී දිස්ත්‍රික්ක අතර බෙදාහැරීම් තහනම් කන්න බවත් වැඩිදුරටත් සඳහා. පසුගියවසර දෙක පුරාමක්ේට් රාජ්‍ය කොරණාව සංගතය සමග පොරබදිමින් ැඩි තීන්දු තිීරණ ගනිමින් තමරට ජනතාව ආරක්ෂා කරගැනීමට විශේෂ තීරණ ගත්රටක් ඉතින් එහිදී වසංගතයට එරෙහිව තමරට ශක්තිමත් කරගැනීමට එන්නත් කරණය වේගවක් කරමින් කුවජාතිකෑම් සියලු දෙනා හට එන්නත් ඔවුන් ලබා දුන්නා ඉතින් විදේශ්‍රමි කියමුත් ගම්තා දුරට මෙම එන්නත් ලබාගැනීමත් සමග ඔවුන් රටට නැවත ක්‍රමයෙන් වෘර්ත කලා නමුත් අද වනවිට ඔවුන්ගේ සමහරතීරණ සාර්ථක තිීරණ නොවන බව පෙන්වමින් නැවත නැවතව සංගතය හිසෝස වනවා. පෙරේදා දින අපි දැක්කා එද්දා සාර්සිය හැත්ත නමයකුත් ඊයේ දින එද්දාස් පන්සිය අසු එකකුත් නවකොරෝණාරෝගීන් වාර්තා වෙද්දී කුවට් ාල් නධිකාරය අද නිහන්ඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි. එඔුන්ගේ කුවට් ජනතාව එන්නත් ලබා අවසාන්න බැවින් විදේශ්‍රමිකයන්ගේ ජීවිතවලට අවධානම ඔවු නොහිතා කටයුතු කන්නවා කියන එක තමයි අපගේ අප ගෑදහස ඉතිං ඔයාලට තියෙනවා මේ වසනයෙන් ආරක්ෂාාවීමට නම් හැකිතාක් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න වැනි සුම්පුවත් නිරන්තරයෙන් දැන ගැනීමට සබස්ක්‍රයි් කරන්න අපේ චනල් එක